සිය කාව්‍ය සඳහා පාදක කර ගැනීම කොළඹ යුගයේ කවීන්ගේ ලක්ෂණය වෙලා තියෙනවා. ඔහුගේ විශේෂත්වය වෙලා තියෙනවා. අන් කවීන් අතරින් මෙම කවී ඉතාම පැහැදිලිව මේ විශේෂතා නිසා අපට හඳුනා ගන්න පුළුවන්. දැන් කුඩා ළමයි කියන්නේ පුතේ නිතරම කුතුහලයෙන් ඉන්න අය. එයාල හරි කැමති පරිසරයේ දේවල් අලුත් දේවල් ඉගෙන ගන්න. ඕන දෙයක් දිහා හොඳට විමර්ශනශීලීව බලාගෙන ඉන්නවා. පොඩි ළමයි දිහා ඔයගොල්ලෝ බලනකොට දැන් පොඩි ළමයි ඕනම දෙයක් දිහා විමර්ශනශීලීව බලන් ඉන්නවා. එයාල හොඳට බුද්ධිය මෙහෙවලා හිතනවා මොකද්ද මේ වෙන්නේ? ඇයි මෙහෙම දෙයක් වෙන්නේ කියලා පොඩි ළමයි හොඳට හිතනවා. අන්න එතකොට ඒ වගේ කුඩා දරුවෙක් මේ කියන්නේ පුතේ ගම්බද දරුවෙක්. දැන් ගමක ඉන්න ග්‍රාමීය පරිසරයේ ජීවත් වෙන ගම්බද ගෙදරක ඉන්න ඒ ගෙදර වටේම තියෙන වනාන්තරයක් වනපෙතට මැදි වෙච්ච ගම්බද ගෙදරක ජීවත් වෙන කුඩා දරුවෙකුගේ සිතුවිලි ක්‍රියා කරන ආකාරය ඒ දරුවා මවගේ නගන ප්‍රශ්න කරන ඒ දරුවා මවගේ ප්‍රශ්න අසන ආකාරය ඒ දරුවගේ හිතේ තියෙන සිතුවිලි තමයි මෙහිදී අපේ කවියා මෙහිදී ඉදිරිපත් කළ දෙන්නේ. මේ අනුව මේ කුඩා දරුවට පුතේ පරිසරයේ තියෙන හැම දෙයක්ම ප්‍රශ්නයක්. මේ පරිසරයේ තියෙන වෙනස් වීම, ස්වභාව දහම වෙනස් වෙන ආකාරය, පරිසරයේ තියෙන ජෛව විවිධත්වය මෙම දරුවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පරිසරයේ තියෙන විවිධත්වය, කුතුහලය, සැකය, විමර්ශනය. ඔන්න ඔය තුනටම උරුමකම් ලැබුව අය තමයි කුඩා දරුවෝ කියන්නේ. හොඳින් මේ කුඩා දරුවන් උරුම කරගෙන තියෙනවා. අන්න ඒක නිසා මේ කුඩා දරුවෝ නිරන්තරයෙන්ම අලුත් දේවල් සොයනවා, බලනවා, ඒ වගේම වැඩිහිටියන්ගෙන් අසනවා. දැන් එතකොට වැඩිහිටියන්ගේ යුතුයකම වන්නේ නැත්නම් වැඩිහිටියන් කළ යුතු කාර්ය වන්නේ මේ කුඩා දරුවන්ට ඒගොල්ලන්ට ඉදිරි අනාගතයට ගමන් කිරීම නිසි මාර්ගය තනා දීම මම්පෙත් විවර කර දීම. ඔන්න එතකොට මේ කුඩා දරුවන්ට පරිසරයේ තියෙන සිදුවීම් ගැටලුවක් කිව්වා, නිරන්තරයෙන්ම දරුවන් විමර්ශනශීලී කිව්වා. එතකොට සැකය, කුතුහලය කියන දේවල් දරුවන්ට උපතින්ම උරුමු දේවල් කියලා අපි සඳහන් කරා. එතකොට දැන් අර මං කිව්වා වගේ මල්වල පාට ඒව කොහොමද උරුම වෙලා තියෙන්නේ? නිදි කුඹ ශාකයයි නිදාගන්නේ, කහම්බිරිය ශාකය අතේ ගෑවුනම් කසනවනේ. එතකොට කහඹිරිය ශාකය ඇයි එහෙම කසන්නේ? ඔන්න ඔය දේවල් දරුවන්ට ප්‍රශ්න. අන්න ඒක නිසා දරුවෝ මෙන්න මේ ආකාරයෙන් අසනවා. දැන් අපි අපේ පළවෙනි කවියට අවධානය යොමු කරමු. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ? දළු අතු පැලී ඒවා කොහොමද ආවේ? මෙතරම් කැසුම ඇයි කහඹිලි යාබූවේ? නිදි කුම්බා කොලේ මොකටද නිදි ඇරේ? ඔන්න බලන දරුවා කරන ප්‍රශ්න කරණය. දරුවා ප්‍රශ්න අහනවා. බලන අපේ කවිය භාෂාව උපයුක්ත කරගෙන තමන්ට කියන්න ඕන දේ ඉතාම සාර්ථකව ප්‍රකාශ කරලා තියෙනවා. සිව්පද ආකෘතිය එලි සමය ආරක්ෂා කරලා තියෙනවා. සරල, සුගම, සුකනම්‍ය භාෂාව භාවිතා කරගෙන තියෙනවා. අපේ කවියා ගැමි පරිසරයේ ගැමි දරුවෙකුගේ ගැමි සිතුවිලි තමයි විවරණය කරලා තියෙන්නේ මේ සරල භාෂාව උපයෝගී කරගෙන. දැන් මෙහිදී දරුවා මුළු පරිසරයම ඉතා සියුම් විමර්ශනය කරනවා. මේ දරුවට පරිසරයේ තියෙන අංග වල තියෙන සමානකම් වෙනස්කම් ඉතාම හොඳින් පේනවා. මේ දරුවගේ විමර්ශනශීලී ඇසට හොඳින් පේනවා පරිසරයේ තියෙන සමානකම් මොනවද වෙනස්කම් මොනවද කියලා. දැන් පුතේ දරුවා අහනවා මල්වල පාට කවුරුද අම්මේ ගෑවේ? මේ මල්වලට කවුද පාට ගාලා තියෙන්නේ? මල් පාට පාටයි. ඒක දරුවට ප්‍රශ්නයක්. ඒ වගේම දළු අතු පැලි ඒවා කොහොමද ආවේ? ගස්වල කොහොමද මේ අතුරු කිරි ඇති වෙලා තියෙන්නේ? මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ? කහඹිලිය ගෑවුනහම කසනවනේ. ඒ කහඹිලිය බූවේ ඇයි මෙච්චර කසන්නේ? මේක කොහොමද සිදුවන්නේ කියන එක දරුවට ගැටලුවක්. ඒ වගේම දැන් නිදි කුඹ ශාකය අපි දන්නවනේ. නිදි කුඹ ශාකය පොඩ්ඩක් තරුණා ඒ ශාකය හැකිරෙනවා. දැන් දරුවා අහනවා නිදි කුඹා කොලේ මොකටද නිදි ඇවේ කියලා කවිය ප්‍රශ්න කරන්නේ දෙනවා. අපේ මේ දරුවා මවගෙන් ප්‍රශ්න අසනවා. ඔන්න ඒත් මම පිළිතුරු දෙන්නේ නැහැ. මවට හැමදේම බොහොම සාමදානව ප්‍රවණය කරලා හැමදේම හොඳින් අසාගෙන ඉඳලා මම හගේ ඉන්න මේ දරුවගේ තියෙන ප්‍රශ්න. දැන් එතකොට පුතේ මෙහිදී ගෑවේ, පැලි, කැසුම, නිදි ඇවේ යන පද
කවි රසයේ මතු කිරීමන පමණක් නෙමෙයි මේ පද්‍යයට හොඳ ශබ්ද රසයකුත් ගෙන දෙනවා අන්නේ මං කියපු වචන ටික අරගෙන බැලුවහම හොඳයි අපි දැන් දෙවනි කවියට අවධානය යොමු කරමු පවති අඬන හිරියා මල් වල සද්දේ කෝදුරු රංචු අට්ටික්කා ගෙඩි මැද්දේ පජු ඇට පුහුල මේ යටි පැත්තේහි පැද්දේ අම්මේ කලේ මේ මා කවුරුද බැද්දේ දැන් මම මුලින්ම කිව්ව පුතේ ගමක ඉන්න ග්‍රාමීය දරුවෙක් පිළිබඳ තමයි මේ කියන්නේ මේ ගමේ දරුවගේ ගෙදර දෙපැත්තෙම තියෙන වනාන්තරේ වනපෙතක් තියෙන දැන් මෙහිදී බැද්ද කියලා අදහස් කරන්නේ වනයට මේ කැලේ මේ වනාන්තරේ මේ තියෙන විශ්මිත දේව කවුද කලේ යම්මේ කියලා තමයි දරුවා ප්‍රශ්න කරන්නේ සංවාදාත්මකව පැදි පෙළතුර දරුවා විවිධ දේ මවගෙන් ප්‍රශ්න කරනවා නමුත් නිරන්තරයෙන්ම බව නිරන්තරයෙන්ම මව නිහඬයි ඇය සියල්ල සාවධානව අසා සිටින බව අපට මේන් හැඟෙනවා දැන් මෙහිදී පරිසරයේ වෙන දේවල් පරිසරයේ සිදුවීම් මේ දරුවගේ මනස හරහා මේ දේවල් වෙන්නේ කොහොමද කියන එක තමයි කවිය මෙහිදී ප්‍රකාශ කරලා තියෙන්නේ දැන් අපි බලමු එකිනෙකාට පරස්පර වූද දැන් අපි ඉහත කියපු කවියේ දේවල් එකිනෙකට පරස්පරයි නමුත් පරිසරයේ විවිධ ඉසව්වේ නිර්මාණය වෙන ලොකු කුඩා සියලුම නිර්මාණයන් මෙන්ම සුලභ හා දුලබ පාරිසරික වස්තු ප්‍රයෝගී කර ගනිමි ළමයාගේ මනස හරහා ඒවායේ පැවැත්ම ස්වභාවය ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇගෙන ප්‍රශ්නය හෝ මතවාදය තමයි කවිය මෙහිදී ජනිත කරවර තියෙන්නේ මේ පද්‍ය පන්තිය පුරාවටම බාඳුරා වගේ මල් ගත්තහම පුතේ මේ බාඳුරා මල් පිළිබඳව කජු ලුණු මිදිලි ආදී ශාකවල පොත්ත බිඳී ගිය විට ආදී ඵලයන්ගේ පොත්ත බිඳී ගිය විට ඒ වගේ මැලියම් පැමිණෙන එක සාමාන්‍ය සිදුවීම එතකොට මේක ළමයට ළමා මනසට මේ අපූර්ව සිදුවීම එය ළමයට පෙනයක් ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් වලට නිසි පිළිතුරක් ලබා දීමට නම් මේ ප්‍රශ්න ශ්‍රවණය කරන්න විද්‍යාත්මක දැනුමකින් සතු වෙන්න ඕන. එබැවින් කුඩා ළමුන් පාරිසරික නිර්මාණ ඇසුරෙන් මව්පියන් සතු දැනුම අතික්‍රමණය කරන බවක් මේ තුලින් පෙනී යනවා. පෙනියනවා මේ පද්‍ය නිර්මාණය පුරාවට. හොඳයි දැන් අපි ඒ කවියට අවධානය යොමු කරමු. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු. රෝස මල් වල කටු තියෙනනේ මේ දරුවා අහනවා රෝස මල කොච්චර ලස්සනයිද? මේ මෙච්චර ලස්සන රෝස මල් පඳුරට ඇයි මේ කටු උරුම වෙලා තියෙන්නේ? මොටද බාඳුරා මල් කොකු වලට ගොටු. ඇයි මේ බාඳුරා මල් වලට ගොට්ටක් උරුම වෙලා තියෙන්නේ? පරිසරයේ තියෙන ස්වභාවික වස්තුන් ස්වභාවික සංසිද්ධීන් මේ දරුවා ප්‍රශ්න කරන්නේ නියරෙනවා මමගෙන් ප්‍රශ්න අහනවා ඇයි යමෙ මෙහෙම වෙලා තින්නේ කියලා කජු ලුණු මිදෙලි ගස්වල මේ ඇලෙන හොටු ඔන්න බලන්න දැන් මෙහිදී කවියා අනුචිත යෙදුමක් භාවිතා කළාදෝ කියලාත් හිතෙනවා මෙහිදී කවිය යොදාගෙන තියෙන අපි වචනේ අරගෙන බැලුවොත් ඇලෙන හොටු කිය තමයි කවිය යොදාගෙන තියෙන්නේ ඊට පස්සේ ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු මේවට ඇයි මේ ඇලෙන ගතියක් ඇති වෙලා තියෙන්නේ මට මේවා කරේ කවුද කියලා කියන්න කියලා ඔන්න මමට ප්‍රකාශ කරනවා එහිදී කවිය යොදාගෙන තියෙන අර මං කිව්වනේ වෙලාවකට අර මං කිව්වනේ විටක මෙය අනුචිත පදයක් වශයෙන් කවිය යොදාගත්තු අනුචිත වචනයක් කියලා අපිට හිතෙනවයි කියලා සමහර විට කවියට අවශ්‍ය අර්ථය උද්දීපනය කිරීමට නැත්නම් සිව් එලි සමය රැකීමට කවිය මෙයන් පද යොදාගෙන තියෙන්න පුළුවන්. ඒ අනුව මෙහිදී ඇලෙන හොටු ගැනුමේ මෙහිදී කවිය මේ යෙදුම රූපකාර්ථය. ඒ අනුව ගස් වලින් එන ඝන තරලයට කජු ගස් වලින් ලුණු මෙදිලි ගස් වලින් එන ඝන තරලයට කිරියයි නොකිය. හොටු යන යෙදුම මෙහිදී කවිය භාවිතා කරලා තියෙනවා. දැන් මේ වගේ වචනයක් කුඩා දරුවෙකුගේ මුවින් පිටවීම තුළ ඒ දරුවා පරිසරය පිළිබඳව කොතරම් විමසිල්ලෙන් සිටිනවද? එහෙම නැත්නම් ඒ දරුවගේ බුද්ධිය වගේ දේවල් අපිට යම් ආකාරයකට සිතා ගන්න පුළුවන් යම් ආකාරයකට අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ පද්‍ය නිර්මාණය තුළින්.
හොඳයි දැන් අපි ඊළඟ කවියට අවධානය යොමු කරමු පොළයෙන් අක්ක පානා මුල් අදිනු පෙනේ කෝමාරිකා මද සීතල මොකද අනේ තුත්තිරි කරල් හැබ ඇට මගේ ඇඳුම් කොනේ තැවරේ මෙවැනි ගති කොහොමද පුරුදු උනේ හරිම සුවිශේෂී කවියක් ශාක ව්‍යාප්තිය පිළිබඳ තමයි මේ කවිය තුලින් කියලා තියෙන්නේ හැම දෙයකටම පුතේ ව්‍යාප්තියක් තියෙනවනේ මේ ශාක කොහොමද ව්‍යාප්ත වෙන්නේ ඔන්න අපේ කවිය කියලා තියෙනවා දැන් අපි දන්නවනේ පොඩි කාලේ ඔය අක්කපාන කොළ ගස්වල කොළ පොත් ඇස්සෙත් දාගෙන ඉන්නවා අනේ වගේ තමයි මේ අක්කපාන කොළෙන් තමයි පුතේ මුල් ලදින්නේ කොමාරිකා කොමාරිකා ශාකය ගත්තාම අපි දන්නව හරිම සීතලයි කියලා නේද ඒ වගේම දැන් ඔන්න කවිය කියනවා තුත්තිරි කරල් හැබ මොකද වෙන්නේ මේ වගේ ශාක කොහේ කපි කොහේ හරි යනකොට තුත්තිරි ශාක හරි කරල් හැබ හරි තිබොත් අපේ ඇඟේ පැටලෙනවා ඇම්බිනෙනවා එයි මෙහෙම වෙන්නේ කියන එක මේ කවිය අපේ ළමයා අහනවා මගෙන් මේ මෙවැනි පුරුදු ගති කොහොමද මේ පුරුදු උනේ කියලා ළමයා අහනවා දැන් මේ දරුවා ශාක ව්‍යාප්තිය පිළිබඳව දකින අවස්ථාවක් තමයි මෙහිදී කවිය ප්‍රකාශ කරලා තියෙන්නේ දැන් පරිසරයේ ශාක පැතිරියාම අපට සුවිශාල පාඩමක් මේක ලොකු පාඩමක් අපේ ජීවන අත්දැකීමක් වගේ මේ ශාක ව්‍යාප්තිය සමහර ශාක පුතේ ජලයෙන් ව්‍යාප්ත වෙනවා සුළඟින් තවත් සමහර ඒවා ශාක සතුන්ගේ ස්පර්ශ වී ඇලී යාමෙන් ව්‍යාප්ත වෙනවා අන්න ඒ වගේ තමයි මේ ශාක ව්‍යාප්තිය සිදුවන්නේ ඒ අනුව කොහොමද මේක පුරුදුනේ කියලා අහනවනේ එතකොට මේ ශාක වලට සජීවී බවක් තමයි ආරෝපණය කරලා තියෙන්නේ මේ පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් තමයි අපේ කවියා මේ ප්‍රශ්නකරණය නියෙල්ලා තියෙන්නේ හොඳයි අපි දැන් ඊළඟ කවියට අවධානය යොමු කරමු කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ අන්න කුරුම්බා ඇතුළට කවුද මේ වතුරු පුරවලා තියෙන්නේ ඇයි මේ වරාමල් සුළඟට ඉකිලෙන්නේ අපි දන්නවා වරාමල් ව්‍යාප්ත වෙන්නේ සුළඟ මගින් සුළඟෙන් පාවෙලා ගිය තමයි වරා ව්‍යාප්ත වෙන්නේ මල් නැහැ දියුල් ගස්වල මෙලෙසින් වන්නේ කොහොමද කියා අම්මේ නොමැතිද දන්නේ අන්න ආයමත් අම්මගෙන් ප්‍රශ්න අහනවා ඇයි මේ දියුල් ගස්වල මල් නැත්තේ අන්න අම්මගෙන් ප්‍රශ්න කරන්නේ එදෙනවා දරුවා දැන් මෙහිදී අන්න බලන්න මෙහිදී වරාමල් ඉගිලෙනවයි කියලා කියවනේ දැන් පුතේ ඉගිලෙන පක්ෂී පක්ෂී එතකොට මෙහිදී කතකයා වරාමල පක්ෂියෙකු ලෙස තමයි පුතේ අදහස් කරලා තියෙන්නේ පක්ෂියෙකු සතු සෞම්‍ය මෘදු මොලක් ස්වභාවය වරාමල තුලිනුත් නිතティම්ම දරුව දකින්නවා ඒ අනුව වරාමල හා පක්ෂියා තුල සාමාන්‍ය බවක් ඒ කියන්නේ දෙක අතර යම් සමාන බවක් මේ කවියා දනිත කරලා තියෙනවා මෙන්න මේ පද්‍ය තුලින් ඒ වගේම තමයි පුතේ දැන් මෙහිදී හැම එකම මමගෙන් අහනවානේ කොහොමද අම්මේ මේවා සිදුවන්නේ කොහොමද කියා අම්මා නොමෙතිද දන්නේ අන්න අම්මගේ බුද්ධියත් මේ දරුවා විටින් විට පරීක්ෂා කරනවා අම්මගේ බුද්ධියත් දරුවා පරීක්ෂා කරන අවස්ථාව කුඩා කාලේ ඉඳන්ම දරුවන් මවගෙන් පියාගෙන් විවිධ දේ අහනවා විවිධ ප්‍රශ්න කරන්නේ දෙනවා විශේෂයෙන්ම මවගෙන් එතකොට අන්න මේ දරුවා මවගේ බුද්ධි මට්ටමත් පරීක්ෂා කරනවා ළමා ලෝකේ දරුවන්ගේ වීරයන් වෙන්නේ පුතේ අම්මයි තාත්තයි. එතකොට මෙහිදී මේ දරුවා තමන්ගේ වීරයාගේ තමන්ගේ වීරවරියගේ වෙන අම්මගෙන් තමයි මෙහිදී ප්‍රශ්න අහන්නේ. කතකයා නිතරම පාහේ මවගේ කරනු ලබන මේ ප්‍රශ්නකරණයට ඇය නිහඬයි. නිරන්තරයෙන්ම කිසිම පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. සාවධානයෙන් අහන් ඉන්නව පමණයි. එබැවින් මේක ඒක පාර්ශ්වයක ප්‍රශ්නමාලාවක් කියලා ඔන්න අපට හඳුනගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ කවියට අවධානය යොමු කරමු. සමහර මල් තිබේ ලස්සන එමට ඇත එනමදු සුවඳ නම් ගෑ උණු තැනක නැත. සමහර මලක තනි සුදු මැලි පැහැය ගත තිබුණත් සුවඳ පිනවයි දුටු අයගේ සිත. මොකද පුතේ මේ කවිය මෙලින් කියලා තියෙන්නේ. අරිම ලස්සනට එලි සමය ආරක්ෂා කරලා තියෙන කවියක්. පුෂ්පයක පවතින මතු පිට ගුණයක්. එසේ වීමට හේතුවක් මේ මල්වල පාට මේ මල්වල මතු පිට තියෙන ගුණය ඇයි මේවා වෙනස් වෙලා තියෙන්නේ මේවා ළමයට ගැටලුවක් සුවඳ හා පාට වෙනස් වෙන්නේ ඇයි මලෙන් මලට ඇයි විවිධ සුවඳ ලැබෙන්නේ ඇයි මල් විවිධ සුවඳ වලින් යුතු වෙන්නේ ඒ වගේ දැන් මල්වල පාටයි වෙනස් වෙලා තියෙන්නේ අපි රස ගැන හිතුවා
තිත්ත රස තියෙනවා, පැණි රස තියෙනවා, ඇඹුල් රස තියෙනවා. මේ දේවල් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන එක අපේ දරුවට මේ ප්‍රශ්න කරන්නේ අපේ පීබී අලිස් පෙරේරා කවියාගේ නිර්මාණයේ ඉන්න අපේ දරුවට මේ ගැටලුවක් වෙලා තියෙනවා. මල්ලෙක්ක පුතේ දරුවන්ගේ බොහොම ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. දරුවන්ට ඉතාම සුවිශේෂී වස්තුවක් තමයි මේ මල් කියන්නේ. මේ මල් වලින් ළමයි කරන බොහෝ දේවල් තියෙනවානේ. මල් පූජ කරනවා, මල් මාල හදනවා, මල් වලින් වෙනස් සෙල්ලම් කරනවා. අන්න ඒක නිසාම ප්‍රශ්නයක්. ඇයි මලෙන් මලට වෙනස්කම් තියෙන්නේ? ඇයි මල් එක මලකින් එක මලකට පාට වෙනස් වෙන්නේ? වර්ණය වෙනස් වෙන්නේ? ඒ විතරක් නෙමෙයි සුවඳ වෙනස් වෙන්නේ, හැඩය වෙනස් වෙන්නේ. ඔන්න දැන් අපි ඊළඟ කවියට අවධානය යොමු කරමු. සුදු පාටක් තිබේ දළු වල මුස්සැන්න, නා දළු කුරුඳු දළු රත් පැහැ පවතින්න, මදු දළු බුලත් දළු කොළ පාටින් නෙන්න, හැදුවේ කවුද මට ඕනෑ දැනගන්න. නා දළු කුරුඳු දළු, ඒව ගත්තොත් පුතේ ලා රතු පාටයි, ඒව රතු පාටයි. නමුත් බුලත් දළු, මදු දළු ඒව කොළ පාටයි. ඔන්න මේ දළු වල තියෙන පාට වෙනස් වුණේ කවුද? කවුද මේ දේවල් වෙනස් කළේ කියලා දරුවා ආයේ ප්‍රශ්න අහනවා. ශාකවල හැඩය කිව්වා, මල්වල පාට කිව්වා, මල්වල වර්ණය කිව්වා, ගස්වල කඳන් ගැන කතා කරා, ගෙඩි ගැන කතා කරා. දැන් ඔන්න එපර දළු ගැනත් දරුවා කතා කරනවා. ඊට පස්සේ අපි ඊළඟ කවියට එමු. කළු මැදිරිය කළුය ඇක්ටේරිය සුදුවේ, ඔස් ගහ පතඟි රතු එක කැලයක පොදුවේ, හටගත් ලී මෙසේ නෙක පැහැයට බඳුවේ, අම්මේ කවුද පවසනු මැන පින් සිදුවේ. ඔන්න මේ දරුවා තවත් අම්මගෙන් ආයාචනා කරලා අහනවා මේ දේවල් මෙහෙම උනේ කොහොමද කියලා. අන්න බලන පාට මෙහිදී වර්ණය තමයි කතා කර තියෙන්නේ, ගස්වල වර්ණය. කළු මැදිරිය කළුය ඇක්ටේරියා සුදුවේ, අන්න ශාකවල වර්ණය, ශාක කඳෙහි තියෙන වර්ණය තමයි මේ දරුවා විමසලා තියෙන්නේ. දැන් දරුවගේ අදහස වෙලා තියෙන්නේ මේ සියලුම කරුණු ගැන අම්මා දැනුවත් වෙන්න ඕන. ඇයි දැන් අපි කිව්වන් දරුවන්ගේ ලෝකේ වීරය අම්මයි තාත්තයි කියලා. ඒක නිසා අම්මා මේ හැම දෙයකම දැනුවත් වෙන්න ඕනි කියන අදහස තමයි පුතේ දරුවගේ තියෙන්නේ. ඒක නිසා ඕන තවත් අම්මගෙන් ප්‍රශ්න අහනවා. ලෙලි කටු පැංගිරි කෙඳි සහිතව හටගත්තයි, පැණි රහ කහට රහ ඵල ඇති බව ඇත්තයි, සමහර ගෙඩි ඇඹුල් සමහර ගෙඩි තිත්තයි, ඇයි මේ වෙනස අම්මා විමසිය යුත්තයි. ඇයි මේ සමහරක් ගෙඩි තිත්ත, ඇයි මේ සමහරක් ගෙඩි පැණි රස වෙලා තියෙන්නේ, ඒ වගේ සමහරක් ගෙඩි ඇඹුල්, ඇයි මෙහෙම වෙනස්කම් තියෙන්නේ කියලා ඔන නැවත නැවත දැන් පාට අහනවා. ඒ වගේම තමයි හැඩය අහනවා. ඔන්න දැන් රසත් අහනවා. මේ දරුවා අහනවා ඇයි මෙහෙම වෙන්නේ. ළමයි මෙහෙම තමයි පුතේ ඉගෙන ගන්නෙ. ටික ටික මේවා අහලා අහලා අන්තිමේ දරුවා තේරුම් ගන්නවා මේ පරිසරයේ තියෙන විවිධත්වය කියලා. අන්න ඒ මට්ටමට වෙනකම දරුවා ප්‍රශ්න කරන්නේ නියදෙනවා. අන්න ඒක තමයි මේ පැසුණු පැන පද්‍යපන්තියෙන් අපේ කවිය ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ පැසුණු පැන කියන වචනේ ආරම්භ කරන පැසුණු කියන පුතේ ප්‍රශස්ත. එහෙම නැත්නම් පැසුණු කියන්නේ යම්කිසි මට්ටමකට ළඟා වුණා කියන එක, ප්‍රශස්ත කියන අදහස. පැන කියන්නේ ප්‍රශ්න කරන්නේ යෙදීම. බුද්ධිමත් දරුවේ, දරුවා බුද්ධිමත් වෙනකොට ප්‍රශ්න කරන්නේ යෙදෙන ආකාරය තමයි මෙන්න මේ අපේ පද්‍යපන්ති. පද්‍ය නිර්මාණය මාතෘකාව තේමාව වෙලා තියෙන්නෙම. අපිට ඒ තුලින් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා දරුවන් කොහොමද පරිසරයත් එක්ක ගනුදෙනු කරන ආකාරය, දරුවන් පරිසරයත් එක්ක කටයුතු කරන ආකාරය අපිට ඉතාම හොඳින් මේ තුලින් පැහැදිලි වෙනවා. දැන් අපි ඒ පිළිබඳව තවත් විමසලා බැලුවොත් වඩු කාර්ණිකේ මේ දැවවල වර්ණය හඳුනගන්නේ මේ වගේ සුවඳ හොඳට ආග්‍රහණය කළ සුවඳ බලලා. දැන් අපි දරුවා අහනවා මේ ශාකවල කොහොමද මේ ශාක කඳන් වල වර්ණය වෙනස් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පළතුරු වලට විවිධ රස කොහොමද ලැබිලා තියෙන්නේ, ඒවා සැකසිර තියෙන ආකාරය මේ දරුවට බොහොම ප්‍රශ්නය. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස වගේ විවිධාකාර රසභාවයන් ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්න මෙන්න මේ කුඩා දරුවන්ගේ නිරන්තරයෙන් පැන නැගිලා තියෙනවා. අන්නේ දරුවා ඒ ප්‍රශ්න කරන්නේ නිරන ආකාරය තමයි පුතේ මේ පද්‍ය නිර්මාණය පුරාවටම අපේ කවිය ඉදිරිපත් කරලා තියෙන්නේ පැසුණු පැන කියන පද්‍ය නිර්මාණය හරහා. දැන් මේදී කවිය හරිම ලස්සන අනුප්‍රාසාත්මක ඉදමක් යොදාගෙන තියෙනවා. සමහර ගෙඩි ඇඹුල් සමහර ගෙඩි තිත්තයි
අන්න එතන හොඳ අනුප්‍රාසාත්මක භාෂාව යොදාගෙන තියෙනවා අපේ කවියා. ඒ වගේම තමයි පුතේ කටවහර යොදාගෙන තියෙනවා. මට ඕනේ දැලගන්න, ඇලෙන හොටු, අම්මේ කියන්න, කෝදුරු රංචු වගේ කටවහරේ තියෙන යෙදුම් යොදාගෙන තියෙනවා. ඒ වගේම විතක යම් ආකාරයෙන් පද්‍ය පන්තියේ සාර්ථකත්වයට වියත් භාෂත් යොදාගෙන තියෙනවා. කීව මැන, නෙක පැහැයට, පවසනු මැන වගේ වචන මෙහිදී අපට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව මේ අවසානයේදී අපිට කියන්න පුළුවන් කුඩා දරුවෙකුගේ මනස මෝරා යනකොට, ඒ දරුවගේ බුද්ධි වර්ධනය වෙනකොට, නැත්නම් කුඩා දරුවා පරිසරයත් සමග සම්බන්ධ වෙනකොට, සම්බන්ධතා පවත්වනකොට එම දරුවට මේ පරිසරයේ සිදුවන වෙනස්කම් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න මවගෙන් විමසන ආකාරය තමයි මේ පද්‍ය පන්තියේ පුරාවටම අපේ කවියා ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් මේ පරිසරයට ආදරයක නෙමෙයි, මේ පරිසරයේ තියෙන වෙනස්කම් හඳුනා ගැනීම දරුවගේ බුද්ධි වර්ධනයේ ලක්ෂණය අනුව ඉතා සියුම්ව ඒ විචිත්‍රණය කරන ඉතා සාර්ථකවත් පද්‍ය නිර්මාණයක් ලෙස පැසුණු පැන පද්‍ය පන්තිය අපට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පුතේ කාව්‍ය සාහිත්‍ය වෙනුවෙන් නොමද සේවාවක් ඉටු කළ නිර්මාණ රැසක් මේ සාහිත්‍යයට දායාද කළ පීබී අල්විස් පෙරේරා මහතාගේ කවි කුසලතාවයේ එළිදැක් වූ අතිසාන්තකවත් නිර්මාණයක් ලෙස අපට පැසුණු පැන පද්‍ය නිර්මාණය අවසාන වශයෙන් පෙන්වා දෙන්න පුළුවන් කියලා අපි දැන් මේ රසස්වාදයේ අවසන් කරමු. හොඳයි, දැන් අද දවසේදී ඉදිරිපත් කරේ පැසුණු පැන කියන පද්‍ය නිර්මාණයේ රසස්වාදය. මෙහිදී මේ පද්‍ය සියල්ලටම යම් ආකාරයකින් මේ පද්‍ය සියල්ලෙම අදහස යම් ආකාරයෙන් ඔබට වැටහෙන ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. නැවතත් මෙමෙනි ඉදිරිපත් කිරීමකින් හමු වෙනවා. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.